තමන්ගේ උපරීම සැප සඳහා කරන්න තියෙන නිකන් ඉන්න එක කියලා. එ නැත්තම් මේ ක්‍රියාත්මක වුණොත් දුකක්. එහෙම නෙවෙයි කියන්නේ මහන්සි යං ගොවිතැන්පත් කරපන් අර කරපන් මේ කරපන් එහාට පලයන් චූංචයන් මෙහාට පලයන් චූංචයන් අරක ගෙනෙන් චූංචයන් මේක ගෙනෙන් චූංචයන් තමයි. ඒකනේ අපිට අපේ මේ මේ ප්‍රොඩක්ටිවිටි එහෙම නැත්තම් මේ නිර්මාණශීලී සමාජය කියලා කියන්නේ පයදාච්ච බල්ලන්ගේ ජීවිතයක්නේ. ඒකනේ මේ ක්‍රියාශීලී ජීවිතය කියලා කියන්නේ. ඒක තමයි අපිට ආර්ථික විද්‍යාව උගන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද්ද උගන්වන්නේ? මේ භාවනා කරලා ඉඳගෙන ඉන්නකොට හිත නැගිටව ගන්න හැටි. හිතට ගින්දර ටිකක් දාලා තියාගෙන ඉන්න හැටි. හිත අවදි කරන හැටි. ඒකට තාප කියන වචන තමයි බුදුහාමි කියන්නේ ආතාපී සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජහා දෝමන සංඛ්‍යානි. ඒ ආතාපී ගතිය කියන්නේ තපස. තපස කියන්නේ කෙලෙස් තවනවා. ඒක තමයි ඇසටික් කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා නම් යෝගාවචරයයි කියලා. අපි කියනවා නම් බ්‍රහ්මචාරී ජීවිතයක් කියලා. මෙන්න මේ ඇතුලේ මේ ඇති කරන ගින්න ඒක වෙල්ඩින් ලාම්පුව වගේ තියෙනවා. ඒක විද්‍යුත් ඡාපයක් වගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් භාවනා හරියනකොට බෙල්ල කඩාගෙන වැටෙනවා. ඉතින් ඒක නිසා එහෙම තියෙනවා නම් යාට තමන්ගේ හිත මේ නිදි කිරා වැටිලා කෙලෙස් සහිත නිින්දකට වැටුණාද? එහෙම නැත්නම් ඇත්තට මේ ප්‍රධාන කෙලෙස් දෙක නැතිවීම නිසා හිත හැඟෙවි ගත්තද කියන එක අල්ලන්න බෑ. අල්ලන්න බැරි වෙනකන් සාධාරණයි. අඩු ගානේ එහෙම දෙයක් වෙනවයි කියලා කමඨාන් වාර්තාවට දාන තරම්වත් දැනුමක් නැහැ. ඒක එක වසංගන අය. එයා හිතනවා මේවා හරි සත්‍ය අඩුපාඩුකමක්, සමාධි අඩුපාඩුකමක්, ගුරුවරට කියන්න හොඳ නැහැ. මගේ කායික ලෙඩක් කියලා මේක වසංගනවා. ඉතින් පඬිස්සාංශ කියනවා නෑ ඒක අනිවාර්යම සඳහන් කරන්න. සඳහන් කිරුවොත් ගුරුවරයා අර පණිවිඩය දෙනවා. ඔයා ඒකෙන් දැන් ගැස්සීලා අවදි වෙනවා වගේම වෙනවනේ නින්දේදී. සක්මන් කරනකොට එක පාරටම නැවත තමන්ගේ කයට හිත එනවා. එක පාට නිකන් සද්දයක් අහන ඉඳලා එක පාට ඇවිදින බව තේරෙනවා. කොච්චර ඉක්මනට සක්මන්ට හිත ගන්න පුළුවන්ද? කොච්චර ඉක්මනට ආනාපානට හිත ගන්න පුළුවන්ද කියන එකෙන් අන්න අල්ලා ගන්න පුළුවන්. එයාට කෙලස් නින්දද තිබිලා තියෙන්නේ නැත්නම් හිත ලීන වෙලාද කියලා. ඉතින් ඒක කියන්න පුළුවන් නම් ඒක හොඳම ලකුණක්. ඒ සමාජයට මම අර උනන්දු කිරීම සඳහා ඒ අනිවාර්ය මාර්ගස්ත පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. අපි දන්නවනේ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය කියලා තියෙනවනේ. සෝවාන් මාර්ගස්ත වුණත් ඔය ආහුණෙය, පාහුණෙය, දක්ෂිණෙය, අංජලිකරණීය ගුණ ටික තියෙනවා. බුදුරජාණන්සේ ඒ පුද්ගලයා වුණත් දාලා තියෙන්නේ ආර්යයන් වහන්සේගේ නමකට. මොකද එයාගේ හිත පිට යන්නේ නැත්තේ නෑ. නිජමත වෙලා හිත පිට යන්නේ නැත්තේ නෑ. බෙල්ල කඩා වැටෙන්නේ නැත්තේ නෑ. සක්මන් කරනකොට විසුවෙන්නේ නෑ. නමුත් එයා දන්නවා ඒ විසුණාට පස්සේ ආපහු තමන්ගේ මූල කර්මත් තාන්න ගන්න පරෝපදේස රහිතව කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි අනිවාර්යම වார்த்தාවි ලියනවා. මගේ හිත සද්දිකට ගියා. මම සද්ද අබිරමණය කරා. අබිරමණය කරගෙන ඉන්නකොට මට වැටහුණා මේ සිල් අරගෙන මේ සක්මනට ආවේ මේ සද්ද අබිරමණය කරන්න නෙවෙයි කියලා. මං ඒ ගමන අවදි වෙච්ච ගමන් මට බොහොම ඉක්මනට මම කකුලට හිත ගන්න පුළුවන් වුණා. මට කකුලේ වැලි පෑගෙනවා තේරුණා. ඒ නිසා මම දැනගත්ත සතිය කියලා. අන්න ඒ තරම් මේ කැඳේ ගල බේරුවා වගේ මේක කියා ගන්න පුළුවන් නම් අපි කතා කරන්නේ තීන මිද්දේ ගැන තමයි. මේ තීන මිද්දේ එහා පැත්ත හිත පිට ගියාට පස්සේ නැවත ගෙදර බලා ආපහු එන ගමන එන හැටි කියන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ සම්පූර්ණ sannivedanaya හොඳයි. ඒ මනුස්සයා කියන දෙමලේ ඕන කෙනෙකුට තේරෙනවා. එයා කොතන අතරමං වුණත් ආපහු එන හැටි දන්නව. හරියට උතුරු කට්ට කොච්චර කරකවල ඇත ඇරියත් එක්ක උතුරට වැටෙන්නේ. ඒ නිසා ඕනේ තූත්තු කුඩියක නැව අමතක වුණොත් එයා දන්නව උතුරු කට්ට බලලා මට දැන් මගේ රට තියෙන්නේ මෙහෙමයි, අහවල් රට තියෙන්නේ මෙහෙමයි. ඒ මොකද ඒ උතුරු කට්ටේ තියෙන පොඩි කාන්දම් කැලක්. ඒ කාන්දම් කැල යකඩකට වැඩිය වෙනස්. යකඩ කැල කරකවල අතාරපු තැන හිටිනවා. කාන්දම් කැල කරකිලා 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 ගිහිල්ලා උතුරට තමයි හැරෙන්නේ. ඒ නිසා භවනා කරපු කෙනා බුදුන් දිහාට තමයි හැරෙන්නේ. ධර්මයේ දිහාට තමයි හැරෙන්නේ. සංඝයා දිහාට තමයි හැරෙන්නේ. සීල දිහාටයි හැරෙන්නේ. ඒ කියන්නේ සීල කැඩිලා යාගේ දැන්. කැඩුණානේ ගියා චිත්තක්ෂණේ වහාම මේ වන්නේ බලන්නකෝ මගේ සිල්පද කැඩුනා කියලා උඩපැනගෙන අත් පපුවේ ගහගෙන අඬනා ඉන්නේ නැහැ. ඒකට නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ. එහෙමනම් මේ බුද්ධ ශාසනය මල හොන්තුාවක් නෙවෙයි.
සිල් කඩාගෙන කනකාට වෙන එකක් ඇයි බුද්ධ ශාසනය කියන්නේ? සිල් කඩුණාට පස්සේ මෙන්න මේකයි කරන්න ඕන. කිරුවණං අට විශාල කැක්කමක් එනවා යකෝ, මෙච්චර නඩත් විතර කඩප්පුලි හිතක්. මට දැන් ගන්න තැනක් තියෙනවනේ, ගන්න හැටි දන්නවනේ, ඒක අහන්න කමටහන් සුද්ධ කරන සබාවක් තියෙනවනේ. මට තේරෙනවනේ, මට දැන් මගේ හිත තේරෙනවයි කියලා. මට තේරෙනවනේ මම දැන් මේ මාර්ගස්ථ කෙනෙක් කියලා. ඉතින් උක අම්මගෙන් අප්පගෙන් බුදුලෙට අපිට හම්බ වෙයිද? ආණ්ඩුවේ මේ සානාධාර වලට හම්බ වෙයිද අපිට? අපිට උගන්නන ගුරුවරේ කවදාවත් කියලා දෙයිද ඕක? මොකද ගුරුවරු 185ක් විතර ඉන්නේ ඔළුව නරක් කළා. ඊහැ වේ ඉස්කෝලේ ටීචර්ස්ලා. ප්‍රයිවට් ස්කූල් වල ටීචර්ස්ලාගේ එහෙම නැහැ. ටියුෂන් මාස්ටර්ලාගේ නෑ. උන් ඩබල් අනුගේ මොලේ හුරගෙන ගන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. දහම් පාසල් ටීචර්ස්ලාට දැන් එන්න පටන් ගත්තා. මොකද ඒගොල්ලෝ නැත්තම් රුපියල් 5000ක් දුකෝද ගෙවන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඉවරයි. ගුරුවරයා උපයන්න ඕනේල ශිෂ්‍යයාගෙන් දරදිය ඇද ගන්න පුළුවන් තරම් ගුරු වෘත්‍ය හරහා ශක්තිය මිසක් ආණ්ඩුවේ පඩි අරගෙන කරන ගොවිත් ගුරුකම ඒක අන්තිම කැතම කෑල්ල තමයි මේ හාමුදුරුවෝ ආණ්ඩුවේ පඩියට ගුරුකම් කරන්නේ. ඒක නොකිය හිටන හොඳයි බනන්න. මොකද නැත්තම් මගේ සෞඛ්‍යයට හොඳ නැහැ ඒක. අද ඒ තරමටම රජයේ වාල්ලු බවට පත් වෙලා රජයේ බැලය බවට පත් වෙලා ඉස්සෙල්ලාම ලංකාවේ තමයි ඔක උනේ. නමුත් ගෙදරපර ආපහු වෙන ගමන තීරුම් අරගන්න අපි මේ සත්‍ය පාවිච්චි කරනවා නම්, අපි මේ සක්මන පාවිච්චි කරනවා නම්, අපි මේ පරියන්කේ පාවිච්චි කරනවා නම්, එයාට දැනගන්න පුළුවන් භාවනා කරලා විනාඩි 40ක් යනකම් බ්‍රේන් වේව් ස්ටාර්ටර් කියන පුංචි මැෂින් එකක් තියෙනවා. අපි ගාවත් දෙක තුනක් තියෙනවා. අපි රිසර්ච් වැඩමුළු තුන හතරක දි කරා. දැම්මට පස්සේ බලන්න පුළුවන් ඒ තීටා කිරණ නිකුත් වෙන්න පටන් ගත්තාම මේකේ සමහරක් කියව තැම්පත් වෙන පැත්ත පෙන්වනවා, සමහරක් කියව අවදි වෙන පැත්ත පෙන්වනවා. ඇත්තක වහපු ගමන්ම මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඊට පස්සේ ඇල්ෆා බීටා තීටා ගමා කියලා ඒගොල්ලෝ කිරණ වර්ගයක් දාලා දෙනවා. ඒක තෝරාගත්තට පස්සේ ගොඩාක් ඒගොල්ලෝ දැක්ලා තියෙනවා මේ තීටා කිරණේ තමයි මට හරියට මතක නම් ඒකෙන් තමයි භාවනාවේ රචනය දාල ගන්න පුළුවන් වෙන්නේ. චරණය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක බැලුවට පස්සේ ඒකේ එක පැත්තක් තියෙනවා තැම්පත් වෙනවා. ඒ කියන්නේ එන්නේන්න අරමුණට සමාජගත වෙලා අරමුණත් එක්ක ඒකෝදි වෙලා හිත ආරේ මේ දඟලන්නේ නැහැ. නිකන් චිමිනියක් දාපු ලාම්පකපත් වෙන පහන්තිරේ වගේ උඩටම ඊටිනවා. අනිත් පැත්තේ නිදිමතට එන්න දෙන්නේ නැතුව පුදුමාකාර අවධියක් ඇති කරලා දෙනවා. ඉතින් මේක මොකද මේ වෙන්නේ කියලා දැන් ලෝකෙට පුදුමයිනේ. මේ මොලේ නිකුත් වෙන තරංග අල්ලන්න තිබුණේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකක්. ඉතින් ලංකාවටම තියෙන එකයි දෙකයි. ඔවා තියෙන ප්‍රසිද්ධ මේ එකෝ යන්න ඕන අපි Singapore. එහෙම නැත්නම් යන්න ඕන මැලේසියා. ඒ තරම්ම අමාරුයි ඒක. මොලේ පිළිකාවක් එහෙම තියෙනද කියලා විශේෂයෙන්ම මේ අපස්මාර ලෙඩ මීමැස්මර වගේ එකට ඒකට EEG machine එක තියෙන. එතකොට electrodes 17ක් දාන ඔළුවට දාලා බලපුවාම පේනවා සමහරක් වහරි විකෘති. එහෙමනම් යාට මේ මැස්පර හැදෙන්න පුළුවන්. ඒකේ ඊටත් එදී සිම්ප්ලිෆයි කරපු එක තමයි, ඊටත් එදී ටුනි එක තමයි. ඒ බ්‍රේන් වේව් ස්ටාර්ට් කියන්නේ නිකන් අර ගෑන් ළමයි කොණ්ඩේට දාන ඇලිස් බෑන්ඩ් එකක් වගේ. මොනක්වත් තරංග ඇතුළට යවන්නේ නැහැ. එන තරංග බලන්න පුළුවන්. නමුත් ඒක හදපු කම්පැනිවටවත් මේකේ මේ භාවනා මනින්න පුළුවන් කෙනෙක් කියන්න බෑ. ඒකෙන් බලින්න පුළුවන් දේශනයක් දීගෙන ඉන්නකොට ඔක්කොට මේක දාන්න ඒගොල්ල කැමති නම් දේශනේ අහන්න නැතුව නිින්ද ගිහිල්ලා තියෙනේද කියලා දේශනේ දිනේ කරන්න බලන්න පුළුවන්. මේ දේශකේ ගෙන්න ගන්න හරි වියදම් කරලා. නමුත් භාවනා බණ අහන වෙලාවදී නිින්ද යනවා. නැත්තම් දේශනේ අහගෙන ඉන්නකොට නිින්ද යනවා. ඉතින් එතකොට මෙයාට පුළුවන් අහවලා දැන් අහවලාගේ මොලේ දැන් නිින්ද ගිහිල්ලා කිය. එතකොට වෙන්නට තැම්පත් වෙන පැත්ත වැඩි. ඊට පස්සේ මේක පිළිබඳව අපි මොරටු විශ්වවිද්‍යාලයේ භවනා කරන මේ මහත්යෙක් එකතු වෙලා බැලුවා තැම්පත් වෙන පැත්ත සමතය ගැන කතා කරනවා, අවදි වෙන පැත්ත විපස්සනා ගැන කතා කරනවා කියලා. ඒකට අපි නිසන්නවනේ එකඟුඩේ නැහැ.